සුභවන් දුවේ පුතේ අපි අද ගුරු ගෙදර අධ්‍යාපන විකාශය සමගින් ඔබ හමුවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ දරුවන්ට අද විශේෂත්වයක් ගන්නවා උසස් පෙළ දරුවන් විශේෂයෙන් සිංහල විෂය යටතේ අපූරු රසවින්දන නූතන පද්‍ය නූතන ගද්‍ය මේ අතරට අද එකතු කරගන්නවා අපි කෙටි කතාවක් රසවිඳින්න. අපේ දරුවන්ගේ විෂය නිර්දේශයට එකතු වෙලා තියෙනවා ඉතාමත් රසවත් වූ කෙටි කතා. ඉතින් දුවේ පුතේ අපි අද ඔබ වෙනුවෙන් එකතු කරගත්තේ 13 ශ්‍රේණියට නියමිත ජයතිලක කම්මැල්ල වීර නම් වූ අපූරු කෙටි කතා කරුවාගේ තවත් කෙටි කතාවක්. මෙතනදී මම බලාපොරොත්තු වෙනවා අපේ දරුවන්ට කෙටි කතාවක් කියන්නේ මොකද්ද? කෙටි කතාවක අවදීන් ඒ වගේම අපේ කෙටි කතා ඉතිහාසයේ යම් සංදිස්ථාන කීපයක්. ඒ වගේම ජයතිලක කම්මැල්ල වීර නම් වූ අපේ මේ කෙටි කතා කරුවා සහ ඔහුගේ කළු සපත්තු කෙටි කතාවේ තියෙන රසවත් දේවල් එකතු කරගනිමින් ඔබගේ දැනුම, ඔබගේ රසවින්දනය, ඒ වගේම විචාරය රසවත් ලෙස සකස් කරගන්න උදව් වෙන්න. ඉතින් දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් දන්නවා කෙටි කතාවක් කියන්නේ මොකද්ද කියලා. අපේ දරුවෝ මේ වෙනකොට කෙටි කතා රාශියක් රසවිඳලා තියෙනවා. නවකතා එක්කම ඔවුන් දන්නවා මේ දෙක අතර වෙනසක් තියෙනවා කියලා. ඕනම කෙටි කතාවක් රසවිඳිද්දී තේරුම් ගන්න පුළුවන් නවකතාවට වඩා කෙටි කතාවේ තියෙන සීමිත බව. ඒ පිළිබඳව අපිට දැනගන්න පුළුවන් මේ ජයතිලක කම්මැල්ල වීරයන් රචනා කළ කළු සපත්තු කියන කෙටි කතාව තුළ. ඉතින් දූල පුතාලාට මම බලාපොරොත්තු වෙනවා මේ කෙටි කතාවේ තියෙන රසවත්යෙන් එකතු කරන්න. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි කතා කරමු කෙටි කතාවක තියෙන ලක්ෂණ මොනවද කියලා. අපි කෙටි කතාවක් ගැන කතා කරද්දී කෙටි කතාවක් හරි අපූරුයි. ඒකේ සීමිත බවකින් යුක්තව නිර්මාණය වෙලා තියෙන නිසා චරිතත් සීමිත ප්‍රමාණයක්. ඒ වගේම සිදුවීමුත් සීමිත ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම භාෂාව ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් කෙටි කතාවක භාෂාව ඒ කෙටි කතාවේ අන්තර්ගතයට, ඒ කියන්නේ කෙටි කතාවට වස්තු විෂය වෙච්ච කෙටි කතාවේ අත්දැකීම ප්‍රතිනිර්මාණයක් හැටියට භාෂාව යොදා ගන්නවා. එතනදී ළමා කෙටි කතාවක් නම් ඊළඟට මධ්‍යම පාන්තික සමාජය නිරූපණය කරනවා නම් එහෙමත් නැත්නම් තවත් වපසරියක් මේ කෙටි කතාවෙන් කියවෙනවා නම් ඒවාට ගැළපෙන භාෂාවක් භාවිත කිරීම විශේෂත්වයක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ කෙටි කතාවක අපි බලනවා සංකේත නිරූපණය. ඕනම කෙටි කතාවක සංකේතයක් තියෙනවා. යම්කිසි සංකේත නිරූපණයක් ඒක භාෂාවේදී වැදගත් වෙනවා. ඒ සංකේත ඔස්සේ තමයි කෙටි කතාව ගලාගෙන යන්නේ. ඒ කෙටි කතාවට යොදා ගන්න සංකේත වලින් අපි ග්‍රහණය කරගන්නවා මේ කෙටි කතාවේ අන්තර්ගතය කොයි විදියද කියලා. ඒ විතරක් නෙමේ දුවේ පුතේ කෙටි කතාවක් නිර්මාණකරුවාගේ දෘෂ්ටි කෝණය වැදගත් වෙනවා. දෘෂ්ටි කෝණය ගැන කතා කරද්දී කෙටි කතාකරුවා තමාගේ අත්දැකීමක් වුණත් වෙන කෙනෙක්ගේ අත්දැකීමක් වුණත් ඒ කෙටි කතාවට ගැළපෙන දෘෂ්ටි කෝණයක්, ඒ කියන්නේ කතන ක්‍රමයක් භාවිත කරනවා. එතනදී ඔහු බලාපොරොත්තු වෙනවා ඉතාම රසවත් විදිහට පාඨකයාට මේ කෙටි කතාව අපූරු දෙයක් බවට පත් කරන්න. එතනදී ඔහු යොදා ගන්නවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය, ඒ වගේම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. තවත් දෘෂ්ටි කෝණ ගණනාවක් තිබුණත් අපි නවකතාවක කෙටි කතාවක මේ දෘෂ්ටි කෝණ දෙකේ ගොඩක් වෙලාවට නතර වෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි කෙටි කතාව රසවත් නිර්මාණයක් බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙමේ දුවේ පුතේ. ඔබ දැනගත යුතුයි කෙටි කතාවක් කියන්නේ අවසානයක් ඇති දෙයක් නෙමේ. අවසානයක් නෑ කෙටි කතාවක. ඒ කියන්නේ නවකතාවකදී අපි විශාල වපසරියක් ඔස්සේ නවකතාව ගලාගෙන යද්දී එහි අවසානයක් දකිනවා. නමුත් කෙටි කතාව අවසන් වෙන්නේ නෑ. කෙටි කතාව අවසානයක් නොවි අපට එහි අවසානයක් හිතා ගන්න අරිනවා. ඒක තමයි විශේෂත්වය. කෙටි කතාව හරි අපූරු වෙන්නේ පාඨකයා පසුව තීරණය කරනවා මින් පසු මොනවද වෙන්නේ කියලා. එතන තැනකදී කෙටි කතාකරුවා කතාව නතර කරනවා. ඉතින් මේ කියන බොහෝ දේවල් එක්ක අපි මේ කෙටි කතාව රසවින්දනය සහ විචාරයට පිවිසෙනවාද? ඒ වෙනුවෙන් අපි අපේ දරුවන්ට කෙටි කතාවත් එක්ක අධ්‍යාපනය පැත්තෙන් එකතු කරන නිපුණතාවක්, ඒ වගේම නිපුණතා මට්ටමක් තවදුරටත් ඉගෙනුම් පළොස්සේ මේ කතාව ගලාගෙන යන හැටි බලන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ අපේ කෙටි කතාව හා සම්බන්ධව එකතු වෙන නිපුණතාව. කෙටි කතා කලාවේ විකාශනය මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රසවිඳිමින් විචාරයේ යෙදී මේ කෙටි කතා කලාවේ විකාශනය අපි දැනගන්න ඕන. අපේ දරුවෝ දැනගන්න ඕන කොහොමද අපේ ඉතිහාසයේ ඉඳලා කෙටි කතාව ආරම්භ වුණේ, ඒක ගලාගෙන යන්නේ කොයි විදිහද, ඒ වගේම එහි තියෙන මූලිකාංග
ඒ වගේම විශේෂ ලක්ෂණ එක්ක මේ තියෙන කෙටි කතාව අපි රස විඳින්න ඕන. ඒක තමයි අපි අපේ දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ දැනුම වැඩි කරන්න. ඒ වගේම දුවේ පුතේ මේ නිපුණතාව එක්ක සම්බන්ධ වෙනවා නිපුණතා මට්ටමක් 4-3 නිපුණතා මට්ටම. එතනදී දුවේ පුතේ කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳින්න විචාරයට ලක් කරයි. මේ කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයක් ඇති කරගන්න ඕන. අපි කතාවක් රස විඳිද්දී මොකද අපි විභාගයත් සමගයි සම්බන්ධ වෙන්නේ. අපේ දරුවන්ට අත්ලක් වෙනවා මේ කෙටි කතාව විභාගයේදී විචාරාත්මක පැනයකට පිළිතුරු සපයන. ඉතින් දුවේ පුතේ ඒ නිසා අපි කෙටි කතාව කෙරෙහි එහි ලක්ෂණ කෙරෙහි අවධානයෙන් කතා කළ යුතුයි. අවධානයෙන් යුතුව කෙටි කතාව රස විඳිය යුතුයි. අපි ඒ පිළිබඳවත් ඔබගේ දැනුමට එකතු කරනවා. ඉතින් දුවේ පුතේ මේ නිපුණතාව නිපුණතා මට්ටම කියන දෙක එකතුෙන් මෙන්න මේ කියන ඉගෙනුම්ඵල රැසක් එක්ක අපි මේ පාඩම සකස් කරගෙන තියෙනවා අපේ දරුවන්ට. නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන් හා කාලය සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. ඒ වගේම නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. තවදුරටත් අපේ දරුවන්ට නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. ඒ වගේම දුවේ පුතේ මේ කෙටි කතාව අවසානයේ රස විඳිමින් විචාරයට ලක් කරයි. ඉතින් දූල පුතාලා මේ වෙද්දි මේ කෙටි කතාව අපූර්ව රස විඳිනවා. ඉතින් මේ රසවත් වූ කෙටි කතාව තුල මේ කියන ඉගෙනුම්ඵල ඔස්සේ ඔබට පුළුවන් දැනුම දියුණු කරගන්න. ඔබේ විචාරයට අවශ්‍ය මඟ පෙන්වීම සකස් කරගන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉගෙනුම්ඵල තුරින් අද මේ ජයතිලක කම්මැල්ල වීර නම් වූ අපූරු කෙටි කතාකරුවා, ඔහු යථාර්ථවාදී කෙටි කතාකරුවෙක්, ඔහුගේ මේ කළු සපත්තු කෙටි කතාව ඔස්සේ මේ කියන ඉගෙනුම්ඵල රැසත් සමගින් ඔබගේ දැනුම වැඩි කරන්න. ඉතින් අපි බලමු දුවේ පුතේ මේ පිළිබඳ කතා කරද්දී මම මූලිකවත් කෙටි කතාවක් කියන්නේ මොකද්ද කියලා ඔබට කිව්වා. නමුත් අපි ඒක තවත් පසක් කරගන්න අපගේ ප්‍රවීණයෝ කෙටි කතාකරුවන් සාහිත්‍යකරුවන් පෙරදිග අපරදිග නොයෙක් විදිහට සම්බන්ධ වෙනවා මේ ශාස්ත්‍රයේ කෙටි කතාව කුමක්ද කියලා කියන්න. ඉතින් දුවේ පුතේ මම එතනදී කීප දෙනෙක්ගේ අදහස් එකතු කරගත්තා. විශේෂයෙන් ඒවි සුරවීරයන් මහාචාර්ය ඒරිවි සුරවීරයන් කෙටි කතාවක් කියන්නේ කුමක්ද කියන එක මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. එක් මූලික චරිතයක් හෝ චරිතාංගයක් හෝ මූලික සිද්ධියක් හෝ උච්ච අවස්ථාවක් හෝ නිරූපණය කෙරෙන සාහිත්‍යාංගයක්. ඉතින් දුවේ පුතේ චරිතයක් චරිතය මුල් වෙනවා මේ කෙටි කතාවක. ඒ චරිතයත් එක්ක සිද්ධියක් මුල් වෙනවා. එහි යම් කිසි උච්චතම අවස්ථාවකට ගිහිල්ලා ඒ පිළිබඳ නිරූපණය වෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි කෙටි කතාවක් සකස් වෙන්නේ. ඒවි සුරවීරයන් එහෙම කියද්දි කේ ජයතිලකයන් මෙන්න මේ විදිහට කියනවා. සමාජයෙන් බිന്ദു මාත්‍රයක් නිරූපිත කතාව. සමාජයෙන් බිന്ദു මාත්‍රයක්. ඇත්තටම මුළු සමස්ත සමාජයම එකතු කරගත්තොත් ඒන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි කෙටි කතාවක් කියන්නේ. අපි සමාජයක් ගැන කතා කරොත් අපිට නවකතාවෙන් පුළුවන් බොහෝ තැන් නවකතාවේ විවිධ සිදුවීම්, ඒ වගේම චරිත, පෞල් ගණනාවක දේවල් හුඟක් කතා කරන්න පුළුවන්. නමුත් කෙටි කතාවක කතා කරන්න වෙන්නේ දුවේ පුතේ බිന്ദു මාත්‍රය. ඒක ඔබ දැනගත යුතුයි. කේ ජයතිලකයන් එහෙම කියද්දී අපේ ඇන්ටන් චෙකෝෆ් නම් වූ විදේශීය කෙටි කතාකරුවා, විදේශ සාහිත්‍යකරුවා මෙන්න මේ විදිහට කියනවා. කෙටි කතාව යනු ජීවිතයෙන් පෙත්තක්. එතකොට අර සමාජයෙන් බිന്ദു මාත්‍රයක් කියූ කෙටි කතාව ජීවිතයෙන් පෙත්තක් හැටියට, ස්ලයිස් ඔෆ් ලයිෆ්, මේ ජීවිතයක්ම කතා කරන්නේ නැහැ කෙටි කතාවකින්. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි කෙටි කතාවකින් කතා කරන්නේ කියලා ඇන්ටන් චෙකෝෆ් පවසනවා. අපි අපේ අධ්‍යයනයේ මේ විදේශීය කෙටි කතාවලදීත් චෙකෝෆ්ගේ කෙටි කතා අපි රස විඳිනවා. අපිට ඒවැදී දැකෙන්න පුළුවන් දුවේ පුතේ ජීවිතයක්ම නෙමෙයි, ඒන් කොටසක් තමයි මේ කෙටි කතාවල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අපේ දරුවෝ විභාගයට මුහුණ දෙද්දි විචාරය රස විඳිද්දි විචාරය රස විඳලා ඒකේ අඩුපාඩුකම් සකස් කරද්දි තමන්ගේ විචාරය පෝෂණය කරද්දි මේ කියන කරුණු, ඒ කියන්නේ කෙටි කතාවක් කියන්නේ කුමක් දෙයයි නිර්වචන ඉදිරිපත් කරනවා. ඒ නිර්වචන ඔබේ විභාගයට මුහුණ දෙන ප්‍රශ්නයට ඉදිරිපත් කරගත යුතුයි. ඒ ප්‍රශ්නයට එකතු කරගත යුතුයි. එතකොට තමයි දුවේ පුතේ
ඔබේ ප්‍රශ්නය ඉතාම සාර්ථක පිළිතුරක් බවට පත්වෙන්නේ. ඔබ හොඳින් කෙටිකතාව රසවින්දාද, කෙටිකතාව විචාරයට ලක් කරාද කියලා පිළිතුර ඇගීමේදී අපට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේ දේවල් අපේ දරුවන්ට අපි එකතු කරගෙන තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මේ ඔස්සේ බලමු තවදුරටත් අපේ කෙටිකතාවේ ආරම්භය කොහොමද කියලා. මෙතනදී මම කතා කරන්න කැමතියි මගේ දරුවන්ට මාර්ටින් වික්‍රමසිංහන් ගැහණියක් කියන කෙටිකතාව 1924 දී ලියුණාට අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා කවි කොලකාරයෝ ගැන. කවි කොලකාරයෝ ගැන කතා කරද්දී දුවේ පුතේ, කවි කොලයකින්, ඒ කියන්නේ කවියකින් කතාවක් කියපු බව අපේ ඉතිහාසයේ විවිධ ස්ථානවල රතවාහනවල කවියක් ලියලා කවිය බෙදා හරිමින් යම්කිසි කතාවක් කියලා තිනවා. එතනදී අපේ ඉතිහාසයේ ගුත්තිල කාව්‍ය, ඒ වගේම ජාතක කතා, දැන් කාව්‍යශේකරේ වගේ කාව්‍ය ග්‍රන්ථවලත් යම්කිසි කතාවක් කියවෙනවා. නමුත් වික්‍රමසිංහයන් පවසන්නේ ඔහු ගැහණියක් කෙටි කතාව ලියන්නට පෙර අතීතයේ මේ කවිකල කාර්යෝ ජනප්‍රිය වුණා අපේ සමාජයේ. එතනදී අපේ විදේශීය කෙටි කතාවලට වඩා හරි ජනප්‍රියයි අපේ මේ කතා. මොකද කවියක් ආශ්‍රිතව කතාවක් කියන සමාජයක් අපේ ඉතිහාසයේ තිබුණා. නමුත් සංදිස්ථානයක් හැටියට, කෙටි කතාවක් ග්‍රන්ථයක් හැටියට රචනා වුණේ මාර්ටින් වික්‍රමසිංහයන් 1924 ඔක්තෝබර් මාසයේ පළ කරා ගැහණියක් නම් වූ අපූරු කෙටි කතා සංග්‍රහය. ඉතින් වික්‍රමසිංහයන් තමයි අපේ නවකතා කලාවේ විශේෂ පුද්ගලයා බවට පත් වුනේ. ඔහු නිර්මාණශීලී සාහිත්‍යකරුවෙක්. ඔහු කලාත්මක නවකතාවට පුරෝගාමී වුණා වගේම අපේ කෙටි කතාවක් කියන කලා නිර්මාණය, මේ කෙටි කතාවක් කියන සාහිත්‍ය නිර්මාණය සංදිස්ථානයක් බවට පත් කළා ගැහණියක් නම් වූ ඔහුගේ කෙටි කතා සංග්‍රහය ඔස්සේ. ඉතින් මේ කතාවත් එක්ක අපි ආරම්භයක් සපේනවා. අර පෙර සිදුවීම් අපේ ඔළුවේ තියාගන්න ඕන දුවේ පුතේ. මීට පෙර මේ දේවල් තිබුණා. නමුත් ග්‍රන්ථයක් හැටියට එළි වුණේ මාර්ටින් වික්‍රමසිංහන්ගේ ගැහණියක් නම් වූ මේ අපූරු කෙටි කතා සංග්‍රහය. ඉතින් දුවේ පුතේ, මේ ඔස්සේ අපිට තවදුරටත් බලන්න පුළුවන් අපේ මුල් කාලීන කෙටි කතා කරුවන් කොයි විදිහද කියලා. මුල් කාලීනව වික්‍රමසිංහයන් සමග එකතු වූ කෙටි කතා කරුවන් බොහෝමයක් හිටියා. ඉතින් ඔබට මම එකතු කළා ඒ කෙටි කතා සංග්‍රහවල මුල් පිටුත් එක්ක. එතකොට අපේ දරුවන්ට ආස හිතේවි මේ කෙටි කතා රස විඳින්න. මෙතන විශේෂත්වයක් වෙනවා. පෞකාරයාට ගල් ගැසීම, හඳ සාක්කි කීම, වහල්ලු, මේ වගේ කෙටිකතා ලියුණේ වික්‍රමසිංහයන් අතින්. මාර්ටින් වික්‍රමසිංහයන් මේ කෙටිකතා රචනා කළා. ඒ වගේම දෙයියන්නේ රටේ කියන කෙටිකතාව, වෛරෝඩි කියන කෙටිකතාව අපි දන්නවා ඩබ්ලිව් එස් ඉල්ලා කියන අපූරු සාහිත්‍යකරුවා. ඔහුගේ මේ කෙටිකතා වගේම නවකතා සිනමාවට එකතු වුණා. ඒ තරමට ඒවායේ තිබුණා අපූර්වත්වයක්. ඒවායේ තිබුණා ජීවමාන බවක්. ඉතින් වෛරෝඩිය, දෙයියන්නේ රටේ කියන කෙටිකතා ඩබ්ලිව් එස් ඉල්ලාගේ කතා අතර එකතු වුණා. ඒ වගේම දුවේ පුතේ, අපිට කෙටි කතා ලෝකයේදී අමතක කරන්න බැරි චරිතයක් තමයි ජීබි සේනානායකයන්. ජීබි සේනානායකයන්ගේ දුප්පතුන් නැති ලෝකය, පලිගැනීම, මිතුරිය, රතුරෝස මල, මේ කියන කෙටි කතා සංග්‍රහ රැසක් ඔහු නිර්මාණය කළේ ඔහුගේ විවිධ ආභාෂයන් වගේම තමන්ගේ ස්වකීය දැනුම පුළුල් කරමින්. ඒ කෙටි කතාවල තිබුණා වෙනස්ම මගක්. වික්‍රමසිංහයන් කතා කළ කෙටි කතාවල තිබුණා යථාර්ථය. යථාර්ථය කතා කරද්දී ජීබී සේනානායකයන් කලාත්මක කෙටි කතා ගැන කතා කළා. ඉතින් අපේ දරුවෝ එක ප්‍රශ්නෙකට ගොනු වෙද්දී දුවේ පුතේ, මේ ඉතිහාසය, මේ කෙටි කතා කරුවන්ගේ වෙනස, මේ කෙටි කතාවල අන්තර්ගතය අපි හොඳට දැනගන්න ඕන. වික්‍රමසිංහයන්ගේ අන්තර්ගතය එක විදියකුත්, ජීබීගේ කෙටි කතාවල කලාත්මක බවත් ඔබේ කෙටි කතා නිර්මාණ ਵਿਚාරයේදී එකතු කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් ඊට අමතරව දුවේ පුතේ, අපිට අමතක කරන්න බෑ රත්රෝසමල, ජීවන සුවඳ වගේ කෙටි කතා මෙතනදී ගුණදාස අමරසේකරයන්. ගුණදාස අමරසේකරයනුත් මේ මුල් කාලීන කෙටි කතා කරුවෙක් හැටියට අපිට සම්බන්ධ වෙනවා. ඔහුගේ නිර්මාණවලත් ඒ අන්තර්ගතය තිබුණා මේ විශේෂත්වය. ඒ වගේම මම මුල් කාලීනව එකතු කරගත්ත අපේ දරුවන්ට කේ ජයතිලකයන්. කේ ජයතිලකයන්ගේ කෙටි කතා දෙකක් මෙතනදී ඔබට කතා කරනවා දරුවනි, පුනරුත්පත්තිය සහ අතිරණය ගැන. ඉතින් කේ ජයතිලකයනුත් මේ වික්‍රමසිංහයන්ගේ පරම්පරාවේ අවසාන හරියට එකතු වෙද්දී තවත් බොහෝ කෙටි කතා කරුවන් මේ අයගේ මග යමින් පසු කාලීනව අපේ
කෙටිකතා ශේෂ්ත්‍රයට එකතු වුණා. ඉතින් මේ නිර්මාණ මං හිතන්නේ අපේ දරුවෝ රස විඳිනවා නම් හොඳයි. ඇත්තටම වහල්ලු කෙටිකතාව අපේ විෂය නිර්දේශයට තියෙනවා වහල්ලු කෙටිකතාව. ඒ වගේම මෙතනින් සමහර කෙටිකතා මේ විෂය නිර්දේශයට එකතු වුණා. නැතත් ඔබ මේ රසවින්දනය කියන එක ඔබේ විෂයට අදාළ දෙයක්. සිංහල විෂය ඉතාමත් රසවත් වෙලා තියෙන්නේ මේ නිර්මාණ අපේ ජීවිතයට සම්බන්ධ වෙන නිසා. ඒක තමයි දුවේ පුතේ මේ විශේෂත්වය. ඔබ කොයිතරම් වාසනාවන්තද කියලා අපිට හිතෙනවා මේ විෂයත් එක්ක සම්බන්ධ වෙද්දී මේ නිර්මාණ ඔස්සේ තමන්ගේ ජීවිතයත් සකස් කරගෙන යන හැටි. ඉතින් අපිත් සතුටුයි ඔබගේ ඒ දැනුම ඒ විදිහට එකතු කරන්න. ඉතින් දුවේ පුතේ අපි මේ මුල් කාලීන කෙටිකතා වගේම අපේ මේ සිංහල කෙටිකතා කලාවේ විකාශනය පිළිබඳ කතා කරන්න ඕන. මෙතනදි මම අපේ දරුවන්ට එකතු කරගත්තා විවිධ අවදීන්. විවිධ අවදීන් ඔස්සේ අපේ කෙටිකතා ගලාගෙන යද්දී මේ අවදීන් අවදියට තියෙනවා කෙටිකතාවේ වස්තු බීජයට, කෙටිකතාවෙන් කතා කරන කලාත්මක ස්වභාවයට වෙනසක්. ඒ මොකද දුවේ පුතේ, මේ අවදීන් ඔස්සේ විවිධ කෙටිකතා කරුවන් වෙන් වෙනවා. වෙන් වෙලා වෙන් වෙලා අද නූතනය දක්වාම මේ වයින් බිහිවෙච්ච ඉත අපූරු කෙටිකතා අපිට හමු වෙනවා. ඒ නිසා මම මේ අවදීන් යටතේ ඔබේ දැනුම දියුණු කරන්න උත්සාහ කළා. අපි එතනදී ප්‍රාථමික අවදිය. ප්‍රාථමික අවදියේදී දුවේ පුතේ අපි අවවාද අනුශාසනා උපදෙස් හා විනෝදාස්වාදය අරමුණු කරගත්ත කතා තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඒ කතාවල තිබුණා අවවාද අනුශාසනා. වික්‍රමසිංහන්ගේ ගැහැණියක් කෙටිකතාව බිහිවීමට පෙර සිට සමාජයට උපදෙසක් මේ කෙටිකතාව ඔස්සේ ලැබුණා. ඒ පිළිබඳව මුල් කෙටිකතාවල අන්තර්ගත වුණා. ඒ වගේම පුවත්පත් සඟරාවල පළ වූ කතා. අපි කතා කරා මේ කවිකොල කතාව. ඉතින් ඒ හා සමානව ඉතිහාසයේ පුවත්පත්වල යම්කිසි කතා පළ වුණා. ඒ ඔස්සේ අපේ අය රසවින්දනයට යොමු වුණා මේ කෙටිකතා කියන සාහිත්‍යයන්ගේ ඔස්සේ. ඉතින් දුවේ පුතේ, ඒ වගේම දෙවන අවධියක් බිහි වුණා. මේ දෙවන අවධියත් එක්ක ජනකතා, උපදේශ කතා, විත්ති කතා, බණ කතා, කෙටි කතා අතර වෙනස හඳුනාගත් කතා බිහි වුණා. ඉතින් අපේ ඉතිහාසයේ බෞද්ධාගමික පසුමික්මක් යටතේ අපේ සාහිත්‍ය බිහි වෙලා තියෙනවනේ. මහින්දාගමනයත් එක්ක අපිට හරි අපූරු දහමක් ලැබුණා. මේ දහම ඔස්සේ අපේ සාහිත්‍ය දියුණු වුණා. ඒක අපේ දරුවෝ දන්නවා. අපි අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගයේ දක්වා විවිධ අවස්ථාවන් වලදී විවිධ නිර්මාණ එක්ක එකතු වෙනවා. ඉතින් දුවේ පුතේ, මේ බණකතා සාහිත්‍යයත් සමහර වෙලාවට කෙටි කතාවක්. අපි දන්නවා සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරද්දී සද්ධර්ම රත්නාවලිය අපූරු කෙටි කතා සංග්‍රහයක්. ඒක මං හිතන්නේ මං එහෙම කිව්වම නිවැරදි. ඒකේ තියෙනවා හරි අපූරු රසවත් කතා. එතනදී බණ කතාව එක පැත්තකින් කියවෙද්දී සමාජයට පණිවිඩයක් දෙන ඉතාම රසවත් දේවල් ධර්මසේන හිමියන් රචනා කරලා තිනවා. ඉතින් මේ දේවල් දෙවනි අවධියත් එක්ක සම්බන්ධ කරගන්නවා. ඒ වගේම දුවේ පුතේ, පුවත්පත් ඇසුරෙන් ප්‍රචලිත වුණා මේ දෙවනි අවධියේ කතාවල විශේෂත්වය. එතනදී පුවත්පත්වලට මිනිසුන් නැඹුරු වුණා. මුද්‍රණ ශිල්පය ආරම්භ කරාට පසු පුවත්පත්වලට නැඹුරු වුණේ කතා කියවන පැත්තකට අපේ පාඨකයන් එකතු කරගන්න ඒවා තුළ කෙටිකතා නිර්මාණය වුණා. ඒ වගේම ගැහැණියක් කෙටිකතාව මේ අතරේදී නිර්මාණය වෙච්ච කෙටිකතාවක්. මේ ඇසුර ලැබමින් ඉඳියද්දී වික්‍රමසිංහයන් ගැහැණියක් නම් වූ අපූරු කෙටිකතාව නිර්මාණය කළා. ඒ වගේම ජීවිත අධ්‍යක්ෂකීම් මෙහි අන්තර්ගත වුණා. මිනිසුන්ගේ යථාර්ථවාදී ජීවිතය අපි වික්‍රමසිංහයන් ගම්පෙරළියේ නවකතාව ඔස්සේ සමාජ යථාර්ථය පටන් ගත්තනේ. ඉතින් ඔහු ගැහැණියක් කෙටිකතාවත් එක්ක සම්බන්ධ වෙමින් මේ ජීවිතය, මිනිසුන්ගේ ස්වභාවය යථාර්ථයට මූණ දීම මේ හැම දෙයක්ම කෙටිකතාවලට එකතු කරගත්තා. ඒ නිසා අපේ දරුවන්ට ඒක වඩාත් රසවත්ව අත්විඳින්න, රස විඳින්න, පාඨකයන්ට බොහොම සමීප විදිහට රස විඳින්න හැකියාව ලැබුණා. මේ දෙවන අවධියේ විශේෂත්වයක් තමයි ගැමි සමාජයේට නාගරික සංස්කෘතිය සංක්‍රමණය වීම. මොකද මේ ගැමි සමාජයේ තිබුණු ගැමි සුවඳ වෙනස් වුණා මේ නාගරික සංස්කෘතිය සංක්‍රමණය වීම නිසා. මං හිතන්නේ ගම්පෙරළියෙන් කතා කරෙත් ඒ බව. ඒ විදිහටම කෙටිකතාවලටත් අන්තර්ගත වුණා මේ නිර්මාණවල වෙනසට. ඉතින් ගැමි සමාජයත් එක්ක නාගරික සංස්කෘතිය එකතු වුණාම එතන ඇති වූ විපර්යාස කෙටිකතා ඔස්සේ නිර්මාණය කරන්න, කෙටිකතා වලින් අපිට දෙන්න උත්සාහ කරා. ඒ වගේම දුවේ පුතේ, උපහාසාත්මක කතා සමාජ දුර්වලතා ඇසුරෙන් ලියවුණා.
ඉතින් එතනක් තියෙනවා යම් කිසි රසවත් බවක්. කෙනෙක් උපහාසයටපත් කිරීම. ඒ උපහාසය තුළ සමාජයේ මිනිසුන්ට කියලා දෙනවා. පාඨකයන්ට සමාජයේ පිළිබඳ දැනුම ලබා ගන්න උපහාසාත්මකව බොහෝ විට චරිත, බොහෝ සිදුවීම් උපහාසාත්මකව කෙටි කතා ඔස්සේ ලියන්න මේ දෙවන අවධියේ කණ්ඩායම මූලික වුණා. ඒ වගේම දුවේ පුතේ තුන්වන අවධිය ගැන කතා කරද්දී අපි ජීබී සේනානායකයන් ගැන කතා කරන්න ඕන මේ අවධියත් එක්ක. මොකද ඔහු තුළ තිබුණා මේ විදේශ කෙටි කතාවල ආභාසය. මේ තුන්වන අවධියේ විශේෂත්වයක් වුණා විදේශ කෙටි කතා. ප්‍රංශ, රුසියානු, ඇමරිකානු ආභාසය අපේ කෙටි කතාවලට එකතු වුණා. අපි ජීබීගේ කතාවලදී මේ පිළිබඳ විශේෂයෙන් කතා කරනවා. ඔහුගේ නිර්මාණවල බොහෝ විට මේ කලාත්මක ස්වභාවය ඔහු එකතු කරගත්තේ ප්‍රංශ, රුසියානු, ඇමරිකානු ආභාෂය එක්ක. ඒ ආභාෂයන් එක්ක අපේ කෙටිකතා රසවත් වුණා. ඒ කෙටිකතාවල විශේෂත්වයක් අපි දැක්කා. කුතුහලය, ඒ වගේම මධ්‍යපාන්තික සමාජයේ ඒ සමාජයේ තියෙන යථාර්ථය මේ කෙටිකතා ඔස්සේ නිරූපණය කරන්න අපේ කෙටිකතාකරුවන් මූලික වුණා. එතන වගේම අර්ථශූන්‍ය ජීවිත විවරණය. ජීවිත අර්ථශූන්‍ය බව විවරණය කළා. ඒ සමහර කතාවල ඒ අර්ථශූන්‍ය බව ප්‍රකාශ වුණා. ඒ වගේම තෙවන අවධියේ කෙටිකතාකරුවන්ගේ විශේෂත්වය වන්නේ ළමා ජීවිතවල ස්වභාවයන් නිරූපණය කිරීම. එතනදී ඔබට ජීබී සේනානායකයන්ගේ කෙටිකතාවක් වුණා වෙසක් පහන ගැන මම කතා කරනවා. වෙසක් පහන කෙටිකතාවේ තිබුණා ළමා ලෝකයේ සුන්දර දේවල්. වෙසක් පහන සකස් කරද්දී පුංචි මල්ලියෙක් තමන්ගේ කතාව මේ ඉදිරිපත් කරනවා. එතන තිබුණා හරි අපූරු අත්දැකීම්. ජීබී සේනානායකයන් කතකයා හැටියට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මේ ළමා ජීවිතවල ස්වභාවයට ඒ ස්වභාවයන් ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. ඒක අපිට විශේෂත්වයක් වුණා. මේ තෙවන අවධිය අපේ කෙටිකතා විකාශනයේදී විශේෂ තැනක් ගත්තා කියනවා නම් ඒක නිවැරදි. ඒ වගේම දුවේ පුතේ අපි තෙවන අවධියෙන් පසු එකතු වෙනවා සිව්වන අවධියට. ඔන්න මේ සිව්වන අවධිය අපිට විශේෂයි. අපි අද කතා කරන කෙටිකතා කරුවා ජයතිලක කම්මැල්ල වීරයන් මේ අවධියේ එක්තරා කණ්ඩායමක් සමග එකතු වෙන්නේ. අපි ඒ පිළිබඳව ඉදිරියේදී ඔබට පවසන්නම්. අපි සිව්වන අවධියේ තියෙන කෙටිකතාවල විශේෂත්වය කතා කරමු දුවේ පුතේ. යථාර්ථවාදී සාහිත්‍යාංගයක් ලෙස බිහිවීම. මේ යථාර්ථයේ වික්‍රමසිංහයන් එකතු කරාට මෙතනදී විශේෂත්වයක් හැටියට මේ යථාර්ථවාදී සාහිත්‍යාංගය කෙටිකතාවලට එකතු වුණා. නූතන සමාජයේ තියෙන විවිධ පැතිකඩ ඔස්සේ කතා කරා. මේ මිනිසුන්ගේ ස්වභාවය, සමාජයේ තියෙන නොයෙක් ගැටලු, මේ හැම දෙයක්ම යථාර්ථවාදී විදිහට දකින්න කෙටිකතාකරුවන් උත්සාහ ගත්තේ මේ ඔස්සේ. ඒ වගේම දුවේ පුතේ ගැමි ජීවිතය විනිවිද දකින යථාර්ථවාදී බව. මෙතනදී නාගරික සමාජයේ වගේම ගැමි ජීවිතයත් මේ යථාර්ථයට එකතු කරගත්තා. ඒක විශේෂත්වය. මොකද අපි නූතනයේ වර්තමානයේ ඉන්න කෙටිකතාකරුවන්ගේ නිර්මාණවල මේ විශේෂත්වය ගැබ්බෙලා තියෙනවා. අර අපේ අතීතයේ තිබුණු කෙටිකතාවලින් වෙනසක් දකිනවා මේ සිව්වන කෙටිකතා අවධියෙන් පසු. ඒ වගේම දුවේ පුතේ දේශීය අනන්‍යතාවක් සහිත කෙටිකතා මේ අවධිය විශේෂත්වයක් කරා. මොකද විදේශීය ආභාෂයන් ලැබූ කෙටිකතා එක්ක අපේ කමක්, අපේ කියන කෙටිකතා නිර්මාණයක් මේ ඔස්සේ කතා කරනවා. අපේ අනන්‍යතාව පෙන්නුම් කරන කතා, ඒ තුළින් මිනිසුන්ට සමීප බවක්, ඒ කියන්නේ අපේ නිර්මාණවල තියෙන අත්දැකීම් අපේ බවකින් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ, සිව්වන අවධියේ විශේෂත්වය ගැන කතා කරද්දී සමාජ සිතුම් පැතුම් විවේචනාත්මක ලෙස දැක්වීම. මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිධයි. මේ විවිධ සිතුම් පැතුම් පිළිබඳව කෙටිකතාකරුවන් තමන්ගේ දෘෂ්ටි කෝණයට එකතු කරගත්තා. ඒක සමාජයේ පැවැත්මට එකතු කරගත්තා. මේ සිතුම් පැතුම් වල තිබුණා යම්කිසි හරයක්. ඒ බව තමයි මේ යථාර්ථවාදයත් එක්ක එකතුනේ. ඉතින් හරි අපූරුයි මේ කෙටිකතාවල විශේෂත්වය. මේ ඔස්සේ අපි දිගින් දිගට තව යද්දී අපේ පස්සන අවධිය, අපේ කෙටිකතාවල පස්සන අවධියට එකතු වෙනවා. එතනදී අර පෙර අවධීන් වලට වඩා වෙනසක් දකින්න උත්සාහ කරනවා. නවීන කෙටිකතා කලාවෙන් ආලෝකය ලැබූ කතා. මෙතනදී නවීන කෙටිකතා කලාවක් අපේ කෙටිකතාවට එකතු වුණා. ඒ ආලෝකය අපේ කෙටිකතාවලට ලැබුණා. එතනදී නූතනවාදී සාහිත්‍යක ලක්ෂණ සහිත කතා අපේ කෙටිකතාවත් එක්ක සම්බන්ධ වුණා. මේ කෙටිකතා කරුවන්ගේ නිර්මාණවල ඒ නූතනවාදී බව එකතු වුණා. තව දුරටත් ප්‍රගතිශීලී සමාජ දෘෂ්ටිය, ප්‍රගතිශීලී විදිහට සමාජය දකින්න, සමාජයේ විවිධ ගැටලු, විවිධ කරුණු, ඒ දේවල් ප්‍රගතිශීලී සමාජ දෘෂ්ටියක් යටතේ එළි දක්වන්න අපේ කෙටිකතාකරුවන් උත්සාහ කළා. ඒ වගේම දුවේ පුතේ ජීවිතය හා සමාජය ගැඹුරින් දැක්කා.
අපි සාමාන්‍යයෙන් ජීවිතයත් සමාජයත් ගැඹුරින් විනිවිද දකින සාහිත්‍යාංග ඔස්සේ තමයි අපි රසවත් වෙන්නේ. ඒ තුල තියෙනවා සත්‍යතාවයක්. ඒකේ තියෙනවා අනන්‍යතාවයක්. යථාර්ථය. මේ යථාර්ථය කලාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපේ රසිකයන් මේ කෙටි කතාවට බැඳෙනවා. ඒක තමයි විශේෂත්වය. ඉතින් ජීවිතයේ සමාජයේ ගැඹුරින් දකින්න උත්සාහ කරපු කෙටි කතා කරුවන් මේ අවධිය රසවත් කළා. මේ අවධියට පසු අපි 6 වන අවධිය යටතේ තවදුරටත් කෙටි කතාවේ විකාශය කතා කරනවා. දුවි පුතේ පශ්චාත් නූතන අධියථාර්ථවාදී හා මායා යථාර්ථවාදී හා වෙනත් බටහිර ආභාෂයන් සහිත කතා. මෙතනදී සංනිවේදන ක්‍රම ඒ වගේම නොයෙකුත් සමාජ යථාර්ථයන් මේ අධියථාර්ථවාදයත් එක්ක මායා යථාර්ථවාදයත් එක්ක එකතු වුණු අවස්ථා ඒ කෙටි කතාවල අන්තර්ගත වෙලා තියෙනවා. එතනදී බටහිර ආභාෂයක් තමයි මේ කෙටි කතාවල විශේෂත්වය වෙන්නේ. අපේ ලියනගේ අමරකීර්ති නම්මෝ කෙටි කතාකරුවා ඒ වගේම මේ කෙටි කතාවල ඔහුගේ තියෙනවා මේ වෙනස. ඒ වගේම සුසන්ත මහවුල්පත මුන් මේ කෙටි කතාවල අධ්‍යාත්මවාදී ඒ වගේම අර බටහිරකරණේ මේ දේවල් සම්මිශ්‍රණය කරගත්ත කෙටි කතා නිර්මාණය කරන්න එකතු වුණා. ඒ අධ්‍යාත්මවාදී බවත් මේ 6 වන අවධිය විශේෂත්වය. පශ්චාත් නූතනවාදී ඒ වගේම මනෝවිශ්ලේෂණවාදී මේ මිනිසුන්ගේ මනස ස්වභාවය මනස කොයි විදිහටද විශ්ලේෂණය කරන්න කියලා සමහර කෙටි කතාවලින් නිරූපණය කරන්න මේ අවධියේ කෙටි කතා කරුවන් උත්සාහ කළා. එතන තව දුරටත් සමාජ පරිවර්තනය හා ආගමික සංස්ථාව බිඳවැටි. ඉතින් මේ ඔස්සේ අපිට පුළුවන් අපේ ඉතිහාසය, අපේ කෙටි කතාවේ විවිධ අවධීන් ඔස්සේ ඔබේ දැනුම වැඩි කරගන්න. ඉතින් දුවේ පුතේ, ඔන්න අපි අපේ රසවත් වූ කෙටි කතා කරුවා වෙත පියවමන් කරා. බලමු. ජයතිලක කම්මැල්ල වීර. ජයතිලක කම්මැල්ල වීරයන් ගැන කතා කරද්දී බොහෝ රසවත් තැන් තිබුණ ඔහුගේ කෙටි කතා ලෝකේ, නවකතා ලෝකේ. අපි ඒ පිළිබඳ තොරතුරු බලමු. ඔහු ඉපදුනේ 1943 ඔක්තෝබර් 2 වෙනිදා ගම්පහ මිනුවන්ගොඩදී. ඔහු වෘත්තියෙන් දවස පුවත්පත් ආයතනයේ මුද්‍රණ ශිල්පියෙක් හැටියට කටයුතු කරා. මේ මුද්‍රණ ශිල්පයේ යෙදෙන ගමන් ඔහුට නොයෙකුත් විප්ලවකාරී කටයුතු නිසා ඔහුගේ රැකියාව අහිමි වුණා. මං හිතන්නේ ඒක අපේ වාසනාව වෙන්නේ නැති. ඔහුගේ රැකියාව අහිමි වුණාම තමයි ඔහු මේ රසවත් වූ නිර්මාණකරුවෙක් බවට පත් වුණේ. එතනදී ඔහු පුවත්පත් කලාවේදියෙක් වුණා. ඒ වගේම නවකතා, කෙටි කතා, පරිවර්තන මේ කියන විශේෂ වූ නිර්මාණ රසක් ඔස්සේ අපේ සිංහල සාහිත්‍යයට සේවයක් කරා. ඉතින් ඒ වගේම ඔහු ඉදිරිපත් කළපු පළවෙනි නිර්මාණ ප්‍රථම පැදිපෙළ මගේ ගුරුවරයා නම් වූ සිළුමින ළමා පිටුව. මෙතනදී ඔහු කුඩා කාලයත් එක්ක සම්බන්ධ කතාවක් එක්ක සිළුමින ළමා පිටුවට තමන්ගේ පළවෙනි නිර්මාණය එකතු කරා. ඒ වගේම ඔහුගේ ප්‍රථම කෙටි කතා එකතුව තමයි අපි අද රස විඳින්නේ. ඔහුගේ නිර්මාණ අපේ විෂය නිර්දේශයන් අතීතයේ තිබුණ මං හිතන්නේ අනාගතයටත් එකතු වෙයි. මොහුගේ නිර්මාණයක් හැමදාම අපේ උසස් පෙළ දරුවන්ට එකතු වෙනවා. මෙවර අපිට එකතු වුණා 1985 ඔහු රාජ්‍ය සම්මාන දිනු කළු සපත්තු නම් වූ ප්‍රථම කෙටි කතා එකතු. ඒ වගේමයි දුවේ පුතේ ඔහුගේ තවත් කෙටි කතා මෙන්න මේ විදිහට අපිට නිර්මාණ හැටියට සලකන්න පුළුවන්. මිනිස්සු, යක්කු සහ දෙවියෝ, තවත් කමලාවියක්, මාංචු, අන්තිම කැමැත්ත, ලේ, පස්වෙනි ජවනිකාව, සොබා සහ සිහින ඉසව්ව. ඔබ දකිනවා මේ ග්‍රන්ථවල මුල් පිටු. ඔබට තවත් ආසහිතේ රසවිඳින්න, ඔබ රසවිඳලා නැත්නම්, ඔබ කියවලා නැත්නම් මේ කෙටි කතා රසවිඳින්න. එතකොට අපිට පුළුවන් ජයතිලක කම්මැල්ල වීරයන්ගේ කළු සපත්තු කෙටි කතාව අනිත් කෙටි කතා සමග සංසන්දනය කරන්න. ඒකත් විශේෂත්වයක්. අපේ දරුවන්ගේ විචාරය රසවත් විදිහට, විචාරය පෝෂණීය විදිහට ලියන්න වෙනත් කෙටි කතා සංසන්දනයක් වෙනවා නම් ඒක ඉතාමත් නිවැරදි. ඒ වගේම ඔහු සෙන්රත් මාමාගේ කතන්දරේ නමින් ළමා කතාවකුත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔහුගේ නිර්මාණවල කෙටි කතාවලට අමතරව දුවේ පුතේ තවත් නවකතා රැසක් එකතු වුණා. 8 අවුරුද්ද නම් වූ 1987 ඔහු ලියූ ප්‍රථම නවකතාව. ඔහු මේ සඳහා DR විජේවර්ධන අනුස්මරණ සම්මානය හිමි කරගන්නවා. මං හිතන්නේ ඔහුගේ නිර්මාණවලට නිරන්තරයෙන් සම්මාන හිමි වුණා. ඒ නිසා ඔහු විශේෂිත වූ නවකතාකරුවෙක්, සාහිත්‍යකරුවෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. චුම්බන කන්ද. එයත් රාජ්‍ය සම්මාන දිනුවා. විද්‍යෝදය විශ්වවිද්‍යාල සම්මානෙකුත් මේ දෙකම ලැබුණා චුම්බන කන්ද ඔහුගේ නවකතාවට. ඒ වගේම පුරාහඳ. මේ ඔබට තිරේ දිස්වෙනවා මේ නවකතාවල
පොත්වල එකතුවක් ඔබට රස විඳින්න පහසුවට. ඒ වගේම මොහු පරිවර්තන නවකතාවකුත් ඔහුගේ රචනා අතර එකතු කරගන්නවා, පෞකාර දරුවා. ඉතින් අර මුලදී මම සඳහන් කළ පරිදි ඔහු කෙටි කතාවට සීමා වෙච්ච කෙටි කතාකරුවෙක් නොවේ. ඔහු නවකතා, පරිවර්තන, ළමා කතා මේ සියලුම සාහිත්‍යාංග ඔස්සේ අපේ සිංහල සාහිත්‍ය ශාස්ත්‍රයේට විශේෂ පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් දුවේ පුතේ, අපි ඔහුගේ තොරතුරුත් එක්ක ඔහු නියෝජනය කරපු 80 දශකයේ කෙටි කතාකරුවන් පිළිබඳව සාකච්ඡා කරමු. මම අතනද සිව්වන අවධියේ නවකතාකරුවන්, කෙටි කතාකරුවන් පිළිබඳව කතා කරද්දි අපේ කෙටි කතා ඉතිහාසයේ සිව්වන අවධිය එහි අවසාන අදියරෙන් එකතු වුණා මේ 80 දශකය වර්ණවත් කරපු කෙටි කතාකරුවෝ. මේ ජයතිලක කම්මැල්ල වීරයන් සමග එකතු වුණු වෙනත් කෙටි කතාකරුවන්, ඔබ මේ ඔවුන්ගේ මුහුණු, ඔවුන්ගේ රූපරාම ඔස්සේ ඔවුන් කවුද කියලා හඳුන්වනවා, ඔවුන්ගේ නිර්මාණ ඔබ රස විඳින්න ඇති. සෝමවීර සේනානායකයන් මේ වෙන විට ඔහුගේ නිර්මාණ අපේ ජීවිත එක්ක සම්බන්ධ වුණා. බොහෝ විට ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට මොහුගේ නිර්මාණ එකතු වුණා. සෝමවීර සේනානායකයන්ගේ ස්වර්ණශ්‍රී බණ්ඩාර, ස්වර්ණශ්‍රී බණ්ඩාරගේ කෙටි කතාත් ඉතාමත් රසවත්. මේ 80 දශකයේ යථාර්ථය, යථාර්ථවාදී කෙටි කතාවල සියුම් තැන් ඔහුගේ නිර්මාණවලත් එකතු වුණා. පියසීලි විජේමාන, පියසීලි විජේමානගේ කෙටි කතා අපේ නිරන්තරයෙන් දරුවන්ගේ විෂය නිර්දේශ කොටස් වලට එකතු වෙනවා. ඒවායේ තිබුණා මේ සමාජයේ දකින, මේ සමාජයේ ජීවත් වෙන බව. ඒ වගේම දයාසේන ගුණසිංහයන්, දයාසේන ගුණසිංහයන් අපේ දරුවන්ට නූතන පද්‍ය ඔස්සේත් එකතු වෙනවා. කෙටි කතාකරුවෙක් හැටියට ඔහුත් පුවත්පත් කලාවට ඉතාම සමීප කෙටි කතාකරුවෙක්. ඉතින් ඔහුගේ නිර්මාණත් අපි මේ වෙලාවේ කතා කරනවා. සරත් විජේසූරියන්, මහාචාර්ය සරත් විජේසූරියන් අපේ ගුරුවරයෙක් හැටියට, ඒ වගේම අපිත් අධ්‍යාපනය ලැබූ ගුරුවරයෙක් හැටියට ඔහුගේ නිර්මාණවල මේ හැම දෙයක්ම තිබුණා. ඔහු විචාරකයෙක් වුණා වෙලාවකට, කෙටි කතාකරුවෙක් වුණා. ඉතින් ඔහුගේ නිර්මාණත් මේ වෙලාවේදී 80 දශකයේ කෙටි කතාකරුවන් අතර සාකච්ඡා කරන්න වෙනවා. කීර්ති වැලිසරගේ සම්මානනීය කෙටි කතාකරුවෙක්, ඔහු නිරන්තරයෙන් සම්මානයට පාත්‍ර වුණු කෙටි කතාකරුවෙක්, 80 දශකයේ ජයතිලක කම්මැල්ල වීරයන් සමග එකතු වුණු විශේෂ පුද්ගලයෙක් බවට පත් වුණා. අපේ දුවේ පුතේ, මේ විදිහට මොවුන් ගැන කතා කරද්දී අපි එනවා අපේ කතාවට. අපේ කතාව කළු සපත්තු. කළු සපත්තු නම් වූ මේ කතාව ඔබ හිතනවා ඇති, මොකද්ද මේ කතාව ඔබ මේ වෙනකොටත් රස විඳලා ඇති. කළු සපත්තු දෙක ගැන කියවෙන කතාවේ අන්තර්ගතය, අන්තර්ගත ලක්ෂණ පිළිබඳව කතා කරන්න ඕන. කළු සපත්තු දෙකක් හොයාගෙන ගියපු තරුණ දරුවෙක්. මං දරුවෙක් කියලා කිව්වේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමඟ නවත්තලා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න තිබුණු ඉඩකඩ තමන්ගේ ජීවිතයේ ගැටලු නිසා අමතක කරලා රැකියාවක් සඳහා සූදානම් වෙන දරුවෙක්. ඉතින් පාසල් අධ්‍යාපනයෙන් වසර 6ක් පමණ ඔහු රැකියාවකට උනන්දු වෙනවා. මේක අපි සමාජයේ දකිනවා. කම්මැල්ල වීරයන් උත්සාහ කරනවා මේ පරපුර පිළිබඳව ඉතාම සියුම් විදිහට මේ කතාව ඔස්සේ එකතු කරන්න. අපේ දරුවන්ටත් මේ අත්දැකීම පාසල් අධ්‍යාපනයෙන් පසුව ටික කාලයක් ඉන්නකොට දැනෙනවා. මොකද විශ්වවිද්‍යාලයට යන්න පෙරත් ඔබ දකින ඔබටත් රැකියාවක් අවශ්‍යයි කියලා. ඒ සිතුවිලි ඔස්සේ ජීවත් වෙන දරුවෙක්ගේ තේමාව තමයි ඔහුගේ කතාවට වස්තු බීජ වුණේ. විශ්වවිද්‍යාලයට යාමට වරම් හිමිකර ගැනීමේ දොරටුව අභියසදී එය හැර දැමු රැකියා විරහිත තරුණයෙකු. කළු සපත්තු සෙවීමට ප්‍රෝත්සාහී වීම හා එය ලැබීමෙන් ඇති වූ පීඩාව, ඒක හරි උපහාසාත්මකයි. මුලදී ඔහු කළු සපත්තු හොයන්න උත්සාහ කරත් පසුව එය පීඩාවක් බවට පත් වෙනවා. ඉතින් දුවේ පුතේ, මේ තේමාව ඔස්සේ අපේ කතාකරු කතා ප්‍රවෘත්තිය ඉදිරියට රැගෙන යනවා. එතනදී සිදුවීම් කීපයක් මං කතාවෙන් උකහා ගත්තා. සිදුවීම් කීපයක් සම්බන්ධ කරමින් මේ කතාව ඉදිරිපත් වෙනවා. මෙන්න මේ විදිහට කළු සපත්තු සොයා ගැනීම සඳහා වෙහෙසෙන හැටි, මේ දරුවා තමන්ගේ සම්මුඛ පරීක්ෂණයට යාමට කළු සපත්තු දෙක හොයාගන්න වෙහෙසෙන හැටි, ඒ වගේම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීම, තව දුරටත් ආරක්ෂක අංශයේ රැකියාවක් තමයි ඔහුට ලැබෙන්නේ කළු සපත්තු දෙකත් එක්ක. එම රැකියාව පැය කීපයකින් අවසන් වෙනවා. ඇත්තටම දවසකින් අවසන් වන රැකියාවක්. නමුත් මේ දවස, මේ පැය 24 තුළ තියෙනවා කම්මැල්ල වීරයන් එකතු කරන බොහෝ දේවල්. ජීවිත, ඒ වගේම ජීවිතවලට ඇතිවන කරදර, මේ සමාජයේ පීඩාව මේ දරුවාගේ කතාව තුළින් අපේ කතාකරු එළිදක්වනවා. ඉතින් ඒ බව අපි
කතාව රසවිඳීමේදී කතාවේ අන්තර්ගතයත් එක්ක මෙන්න මේ විදිහට කතා කරනවා. මම කෙටියෙන් අපේ දරුවන්ට කතාව කියන මේ බොහොම කෙටි කතාවක්. ඔබගේ කෙටි කතා සංග්‍රහයේ පිටු 4ක 5ක ප්‍රමාණයකින් අවසන් වන රසවත් කෙටි කතාවක්. කතාව කෙටි වුණාට පුතේ දුවේ මේ කතාවේ අන්තර්ගතය හරි අපූරුයි. ඒ බවයි ඔබ රසවිඳිය යුත්තේ. සිරිදාස නම් වූ දරුවා මං පෙරත් සඳහන් කළා ඔහු උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු අවුරුදු 6ක්ම රැකියාවක් කොයමින් තමන්ගේ ගෙදර තිබූ පීඩාව ඔහුට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන් පරිසරයක නෙමෙයි ඔහු ජීවත් වුනේ. ඔහුට අවශ්‍ය වුණා කොහොම හරි රැකියාවක් හොයන්න. ඉතින් එතනදී මේ දරුවා තමන්ගේ යාළුවන්ගේ උපකාරයෙන් ගැසට් පත්‍රයේ බලමින් ඒ වගේම ඔවුන්ගේ උපකාරයෙන් තමයි ඔහු හුඟක් දේවල් කරගත්තේ. ඔවුන්ගේ ඇඳුමක් ඉල්ලගෙන ඇඳගෙන ගිහිල්ලා සමුක පරීක්ෂණයකට මුහුණ දෙනවා. ඉතින් පීඩාවත් එක්ක ගලා යන කතාවක්. හැබැයි කතාකරු කොයි වෙලාවකවත් මේ කතාවට එකතු කරගෙන නෑ ඔහුගේ දෙමාපියන් ගැන. ඔහුගේ දෙමාපියන් එක්ක ඔහුගේ පවුල් පසුබිම ඔහු කතාවට ඉදිරිපත් කරලා නෑ. ඒ සංක්ෂිප්ත බව. අපි අමාවතුර කතා කරද්දි ගුරුළුගෝමි පඬිවරයා මේ සංක්ෂිප්ත බව කියන එක බොහොම පැහැදිලිව අමාවතුර කතාවේ එකතු කරගන්නවා. අමාවතුර ග්‍රන්ථය පුරා ඒ සංක්ෂිප්ත බව මම මේ කෙටි කතාවෙන් දකිනවා. ඒක විශේෂත්වයක් දුවේ පුතේ. මොකද ඔහුට තිබුණා මේ සිරිදාස නම් වූ දරුවාගේ කතාව ඇතුළට ඇතුළට ගෙනියන්නනේ. ඔහු සියුම් විදිහට ඔහුගේ මේ වෙනස, ඔහුට මේ සමාජයෙන් තිබුණු පීඩාව, ඔහුට අධ්‍යාපනයේ දිගටම කරගෙන යන්න බැරි වුණු ගැටලුව පෙන්වලා දුන්නා. ඔහුගේ අපහසුතාව කෙටි කතා කරුවා ඉදිරිපත් කළා. ඉතින් ඔහුට මේ නොයෙක් දේවල් හොයද්දී ලැබුණ සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම් ලිපියක්. ආරක්ෂක අංශයේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා තමයි කැඳවීම් ලිපිය ලැබුණේ. ඉතින් අර කළු සපත්තු හොයන්නේ ඒකනේ. එතනදී ඔහුට අවශ්‍ය වුණා කළු සපත්තු දෙකක්. ඔහුට කළු සපත්තු දෙකක්, සුදු ෂර්ට් එකක්, ඒ වගේම කළු කලිසමක්. ඉතින් හරි සංවේදී. තමන්ගේ මිතුරන්ගෙන් කළු සපත්තු දෙක ඒ අය අතරේ තිබුණෙත් නැහැ. නමුත් කළු කලිසමක්, සුදු ෂර්ට් එකක් තමන්ගේ යාළුවගෙන් හොයාගත්තා. ඉතින් මේ දරුවා මේ කතාව ආරම්භයේම තියෙනවා දුවේ පුතේ ඔහු පාර දිහා බලාගෙන ඉන්නවා. මේ සම්මුඛ පරීක්ෂණයට ආපු ලිපියත් එක්ක ඔහු පාර දිහා බලාගෙන ඉන්නවා. මෙතනදී අපේ කතාකරු මේ කතාවෙන් පොඩ්ඩක් ඔබ්බට එකතු වෙනවා. මොකද මේ සමාජයේ හවසට රැකියාව අවසන් වෙලා පයින් ගමන් කරන මිනිසුන් ප්‍රමාණය. ඒගොල්ලෝ රථවාහන වලින් නෙමෙයි යන්නේ පයින්. ඒ යන්නේ බඩු මළු අතින් අරගෙන, ඒ වගේම විඩාබර දෙනෙතින් යුතුව හරි මහන්සියෙන් මේ ෆයිල් අතර ගත කරපු අය, වෙනත් රැකියාවල නිරත වූ අය මේ පාර දිගේ ගමන් කරනවා. මේ දරුව බලනවා. හැබැයි ඒ කිසිම කෙනෙක්ගේ පයේ කළු සපත්තු දෙකක් නැහැ. ඒකත් අපේ කතාකරුට විශේෂත්වයක් වුණා. හොඳ සංකේතයක් මේ සමාජයට ගෙනාවා. මේ හැම කෙනෙක්ම හොඳට ඇඳ පැළඳගෙන නැහැ කියන එක. ඒයින් ඒ පීඩිත පන්තිය ඔහු නිරූපණය කරනවා. ඒ වගේම අපේ කතාකරු හරි රසවත්ව එකතු කරන අර අය ගෙනියන ගමන් මළු. ඔවුන් හවසට එදා වේලට කන්න බොන්න අවශ්‍ය පොල් ගෙඩියක්, පොල් ගෙඩි දෙකක්, එලෝලු ටිකක්, හාල් ටිකක් අරගෙන තමයි මේ ගමන් කරන්නේ. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඇතුළෙන් ඔහු දකිනවා මේ දරුවා දකින ලෝකය. එතන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ගත්තනම් තවත් රසවත් වේවි. නමුත් කම්මැල්ල වීරයන් දරුවා තුළින් පෙන්නුම් කරනවා ඔහු දකින සමාජය. මේ ඔහුට කළු සපත්තු දෙක හොයාගන්න බෑ වගේම මේ කිසි කෙනෙක් පැළඳගෙන නැහැ. ඔවුන්ගේ කකුල්වල තියෙන්නේ සෙරෙප්පු. සෙරෙප්පු දෙකක් පැළඳගෙන ඔවුන් ගමන් කරන්නේ. ඉතින් හරි අපි ඇත්තටම සමාජයේ යථාර්ථය ඕක තමයි. අපි දකින්නේ ඔය දේ. ඒක තමයි දුවේ පුතේ අපේ කතාවෙන් ඉස්මතු කරන්න ඕන. ඉතින් ඔහු කොහොම හරි සපත්තු දෙකක් හොයාගන්නවා. ඔහුට සමීප පොලිස් නිලධාරියෙකුගේ. පොලිස් නිලධාරියා ඔහුගේ ජීවිතයට බොහොම සමීපයි උන් එක කතා බහ කරන. අවසානයේ මේ ඔහු තීරණය කරනවා දැන් මේක යන්න ඕන. ඒ නිසා ඒ පොලිස් නිලධාරියා ඔහුට සපත්තු දෙක දෙනවා ඔහුත් පහුදා රාජකාරියට යන්න තියෙද්දි. එය පැළඳගෙන මේ සිරිදාස යනවා සම්මුඛ පරීක්ෂණයට. පළමු දිනේදීම ඔහුට රැකියාව ලැබෙනවා. ඉතින් ඔහුගේ සුදුසුකම් ඇත්තටම ඔහු උසස් පෙළ සමත් වෙච්ච දරුවෙක්. ඔහුගේ සුදුසුකම් ප්‍රමාණයටත් වැඩි මේ ආරක්ෂක අංශයේ රැකියාවට. ඔහු යන්නේ කුරුඳුවත්තේ යම්කිසි ආරක්ෂක අංශයකට රැකියාව සඳහා. ඉතින් ඔහුට දැන් බලන්න මෙතන අර පන්ති දෙකේ වෙනස. මේ ඉගෙනගත්ත දරුවා කුරුඳුවත්තේ යම්කිසි උසස් පවුලක ගෙදරක ආරක්ෂක අංශයට තමයි යොමු කරන්නේ. ඒ සමාජ යථාර්ථයේ කතුවරයා එකතු කරනවා. ඔහු එතන සිට පරණ බංගලාවක ආරක්ෂකයෙකු හැටියට සේවයට යනවා. මේ පරණ බංගලාවක් වුණාට එතන තියෙනවා අර පැරණිකමත් එක්ක තියෙන උසස් සැය සම්මතයක්.
ඉතින් කතාකරු කියන්න උත්සාහ කරන්නේ ඒ විශේෂත්වය. ඉතින් දුවේ පුතේ මේ අන්තර්ගතයේ ඔස්සේ ඔහුට තවදුරටත් මේ රැකියාවේ බැරෑරුම්කම සහ කලකිරුණු ස්වභාවය. මොකද ඔහු බලාපොරොත්තු වුණේ නැතුව ඇති මේ විදිහටයි මේ රැකියාව කරන්න කියලා. ඒ කලකිරුණු ස්වභාවය ඔහුගේ ස්වරූපයෙන් කතුවරයා පෙන්නුම් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔහුට සේවයට යන්නට සිදු වුණේ යම් කිසි තැනකට එතනදී ඔහුගේ රාජකාරිය පැයෙන් පැය දිගු වුණා. ඒ කියන්නේ රාත්‍රී 10ට අවසන් වෙන්න තිබුණු රාජකාරිය ඔහුට පසුදා උදේ වෙනතුරු කරන්න සිදු වුණා. ඔහුගේ සේවය බැලීමට මේ ඩිරෙක්ට කියන පුද්ගලයා, ඒ කියන්නේ මේ ඔහු සමුක පරීක්ෂණයට එකතු කරගත්ත අර ආයතනයේ පුද්ගලයා නිතර එනවා බලන්න. එතනදී පැය ගාන වැඩි කරලා ඊළඟට එන්න පුද්ගලයා නැති නිසා ඔහු අධීක්ෂණයට පත් කරනවා. ඔහු එක තැනකදී ඇවිල්ලා බලනවා මේ පුද්ගලයා හොඳට මේ රාජකාරිය කරනවද කියලා. ඔහු දන්නේම නැතුව නිින්ද ගිය අවස්ථාවක මේ ඩිරෙක්ට මෙතනට එනවා. එතන තමයි විශේෂත්වයේ කතාව. එතන තමයි ගැටුම. ඔහු දන්නෙත් නෑ ඔහුගේ හිස් පළඳනාව අතට අරගෙන ඔහු නිින්දෙන් අවදි වෙනවා. ඉතින් ඇත්තටම ගෙදරින් පිටත් වුණු වෙලේ ඉඳන් මහන්සියත් එක්ක ඔහු අඩ නිින්දේ. ඉතින් ආරක්ෂක අංශය කියලා කියන්නේ නිරන්තරයෙන් ඇහැ ඇරිලා ඉන්න ඕන කණ්ඩායම. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ දරුවගෙන් ඒ වගේ දෙයක්. කැප් එක අරගෙන ගියාට පසු පහුවදා උදේ නැවත පැමිණලා ඔහුට අර පහුවදා උදේ 6 වෙනතුරු රාත්‍රී ගත කළා. ඊට ඉස්සෙල්ලා උදේ 10 සිට ගත කරපු මේ පැය 24කුත් නැති පැය 20ක කාලයක් වෙනුවෙන් රුපියල් 25ක් සේවය සඳහා දීලා සේවයෙන් ඉවත් කරනවා. ඒ මොකද ඔහුට නිින්ද ගිය නිසා. ඉතින් බලන්න මේ පීඩාවත් එක්ක තමයි මේ කතාව යන්නේ. අවසානයේ හරි රසවත් මේ කතාවේ අවසානයේ හරි උපහාසාත්මකයි හාස්‍යජනකයි. මොකද මේ දරුවාට මෙග මහ බරක්. මේ බර ඔහු අවසන් කරන්නේ ඊයේ රැකියාව ලැබුණු සහනයට වඩා 20-30 ගුණයක සහනදායී බවක් ඔහුට මේ රැකියාව අහිමි වුණාම දැනුණා. ඒ මොකද ඔහු හරි පීඩාවකින් ගත කළේ. ඔහුට ගැළපෙන්නේ නැති රැකියාවක්. ඒකේ තිබුණු කටුක බව ඔහු අත්විඳා. ඔහුට නිදා ගන්න විදිහක් නැහැ. එතකොට උදේ 10ට පටන් ගත්ත ගමන දෑ 10ට අවසන් වුණේ නැහැ. ඒ දිගින් දිගට දික් වෙනවා. පොඩි වෙලාවක් නිින්ද ගිය වෙලාවෙම අර පුද්ගලයා මෙතනට එනවා. ඉතින් මේ බැරෑරුකමත් එක්ක ඔහුට අවශ්‍ය වෙන්නේ දුවේ පුතේ අර තමන් කලින් දවසේ ලබාගත් සපත්තු දෙක නැවත බාර දෙන්න. ඉතින් ওই විදිහට අපිට එතනින් එහාට හිතා ගන්න ආරිනවා අපි කෙටි කතාවක් කියලා කිව්වම. එතනින් එහාට මොනව වෙන්නේ නැද්ද? මොහු නවතත් රාජකාරී වලට යාවිද? ඔහු තවත් සම්මුඛ පරීක්ෂණ වලට යොමු වෙයිද කියලා කතාව අවසන් කරනවා. අපි බලමු කතාවේ අන්තර්ගතයේ චරිත නිරූපණය ගැන. චරිත නිරූපණයක් කියන්නේ දුවේ මේ පුතේ කතාවේ සන්දර්භයත් එක්ක බැඳුණු මුඛ්‍ය ලක්ෂණයක්. අපේ දූල පුතාලා දන්නවා මේ චරිත නිරූපණය විශේෂත්වයක්. ප්‍රධාන චරිතයක්, ඒ වගේම ඔහුට සම්පීප වෙච්ච තවත් චරිත කීපයක් කෙටි කතාවක අන්තර්ගතයි. මේ කෙටි කතාවේ චරිත කීපයයි තිබුණේ. විශේෂයෙන් ප්‍රධාන චරිතයට එකතු වෙනවා සිරිදාස. සිරිදාසට සම්බන්ධ වෙනවා මගලේගොඩ රාලහාමි. ඒ වගේම ඩිරෙක්ටර් කෙනෙක්. මේ රැකියාවත් සමග සම්බන්ධ වෙන ඩිරෙක්ටර්. මේ චරිත තුන පමණයි මේ කතාවේ තියෙන්නේ. මං පෙරත් සඳහන් කළා. දෙමෝපියන් නැත්නම් ඒ ගෙදර අම්මා තාත්තා කියන කිසිම කෙනෙක් මේ කතාවට එකතු වුණේ නැහැ. ඒක විශේෂත්වයක්. ඒ කතාකරුගේ කතා කලාවේ විශේෂත්වයක්. ඉතින් මේ චරිත ඔස්සේ තමයි අපේ කතාව දිවගියේ. ඒක විශේෂයි අපේ දරුවන්ට. ඒ විදිහටම රචනා උපක්‍රම ගැනත් අපේ දරුවෝ දැනගත යුතුයි. නිර්මාණාත්මක භාෂා ලක්ෂණ රැසක් මේ කතාවේ තිබුණා. මේ පුංචි කතාවේ සංවාදාත්මක බසක් තිබුණා. මොකද මල්ලි කළු සපත්තු දෙකක්. ඒ කියන්නේ ගොඩක් තිබුණේ පුතේ දුවේ මේකේ සංවාදශීලී බව. නමුත් කෙටියෙන් තිබුණා මේ අය අතර වෙන කතා. ඒක සංවාදයේ අවශ්‍යයිනේ. ආඛ්‍යානමය ස්වරූපයෙන් යනවාට වඩා සංවාදයේ අවශ්‍යයි. සංවාදයේ තමයි අපි ග්‍රහණය කරගන්නේ. අපිට කතාව කියවන්න ආසාව ඇති කරගන්නේ. ඒ වගේම චිත්ත රූපමවන බසක්. මේ කතාවේ බොහෝ තැන් හරි හාස්‍යෝත්පාදකයිනේ. ඉතින් අපිට හිතේ මැවෙනවා. රැකියාවෙන් හෙම්බත් වී එල්ලා වැටුණු මුහුණු සහිත මිනිස්සු. අර පාර දිගේ ගමන් කරේ ඔවුන්. ඔවුන්ගේ මුහුණු අපිට මැවිලා පේනවා. මේ කතුවරයාට ඕන වුණා මේ පරිසරය පෙන්නුම් කරන්න. අපි දැක්කයි හැම දෙයක්ම. ඒ වගේම සිරිදාස රාත්‍රී වැඩමුරේදී නිදා සිටි අයුරු. ඔහු නින්දත් නොනින්දත් අතර හිටිය. ඔහුට හීනෙන් පෙනුනේ සපත්තු දෙක බාර නොදුන්නොත් අර අයිතිකරු පොලිස් නිලධාරියෙක් නිසා ඔහු ඇවිල්ලා මෙයාව අරගෙන යන හැටි. ඉතින් මේ නින්දයි නොනින්දයි අතර එකපාරට මතුනේ අර ඩිරෙක්ට්. හරි රසවත් විදිහට අපි මේ චිත්‍රූපමව බව දැක්කා. ඉතින් දුවේ පුතේ රූපකාර්තවත් එදුම් මේ කතාවේ තියෙනවා. දවසේ ඇඳිරිය මුහුණු වල තවරාගෙන
දවසේ ඇඳිරිය මුහුණුවල දැන් හවස අන්ධකාරය තමයි අර මුහුණුවලින් දිස්සුනේ. දැන් මේ සිරිදාසට හරි දුකයි මේ අය දැක්කම. ඔහුට පෙනුනේ මේ ඔහුට සිනාමුසු මුහුණක් මේ රාජකාරී අවසාන වී යන අය අතරේ දකින්න ලැබුණේ නැහැ. රාජකාරී කකුල් දෙක. රාළහාමි දෙන්නේ සපත්තු දෙක මේක මගේ රාජකාරී කකුල් දෙක කියලා. ඒ කියන්නේ රාජකාරියට යන සපත්තු යොලක් නිසා. පොලිස් ලොක්කාගේ අවතාර. පොලිස් ලොක්කාගේ අවතාරයක් තමයි අර ඩිරෙක්ට කියන චරිතය. ඔහු තමයි මේ ආරක්ෂකංශය ගෙනියන කෙනා. පොලිස් ලොක්කෙක් වෙන්න ඇති කලින් ඔහු ඒ මට්ටමේ තමයි මේ රැකියාව ඉදිරියට ගෙන යන්නේ. ඊළඟට උත්ප්‍රේක්ෂාලංකාරයත් මේ කතාවේ සියුම් විදිහට තිබුණා දුවේ පුතේ. ෆයිල් එකක් තනියටගෙන ඔහු රැකියාවට හැමදාම යනවා. ෆයිල් කවරයක් ඔහුට චරිත සහතික දීපුවා. ඔහු ළඟ තියෙන විභාග සමත් වෙච්ච සහතික කීපයකුත් එක තමයි ඔහු රැකියාවට යන්නේ. මොකද ඔහුට ඊට වඩා ලොකු සුදුසුකම් තිබුණේ. ඔහු ෆයිල් එක තනියට අරගෙන තමයි යන්නේ. ඔහුත් එක්ක යන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒකත් හරි සංවේදී. මේ තරුණ දරුවෙක් මේ අවුරුදු 20ක 21ක වගේ ප්‍රමාණයක දරුවෙක් මේ විදිහට රැකියාව සඳහා යන ආකාරය. ඉතින් මේ රූපකාර්තවත් යෙදුම් වගේම උත්ප්‍රේක්ෂාලංකාරය කතුවරය භාවිත කළා. සංකේත. අපිට මේ සමාජයේ බොහෝ දේවල් මේ සංකේත ඔස්සේ නිර්මාණකරුවා ඉදිරිපත් කළා. එතනදී දුවේ පුතේ කළු සපත්තු, ලාභ සෙරෙප්පු. අර හවස වැඩ ඇරිලා යන අය පැලඳගෙන හිටියේ ලාභ සෙරෙප්පු. ඒ වගේම ඔවුන්ගේ බඩුමලු. බඩුමල්ලේ තුල තිබුණා ඔවුන්ගේ ජීවිතය. හවසට ගෙදර යන්නේ පොල් ගෙඩි දෙකක්, හාල් ටිකක්, ඒ වගේම එළවලු කිහිපයක් රැගෙන. ඒ ජීවිතය ඒ කතාවේ සංකේතවලින් නිරූපණය වුණා. ඒ වගේම කුඩා මැස්සෝ හිර කර ඇත. අර සිරිදාස ඉන්න මුරකුටි, ඔහු හිර වෙලා නැතන ඉන්නේ. ඒ හිර වෙලා ඉන්න තැන කුඩා මැස්සොත් හිර කර ඇත යනුවෙන් සඳහන් කරනවා. එතනදී මේ පීඩිත පන්තිය කුඩා මැස්සන්ගෙන් නිරූපණය කරන්නේ මේ පීඩාව. ඒක තමයි විශේෂත්වයක් උනේ. ඉතින් දුවේ පුතේ මේ සංකේත මේ දේවල් එක්ක මේ කතාකරු ඉංග්‍රීසි භාෂාව භාවිත කළා. එතන විශේෂත්වයක් වුණා සිකියුරිටි ෆර්ම් 10ට ඕෆ් ඕවර්ටයිම් ගෙවනවා. ඩිරෙක්ට මේ වගේ වචන මේ සමාජයේ භාවිත කරන වචන කතුකරු කතාවට එකතු කරගත්තා. කතාකරු අපේ කතාව රසවත් කරන්න උපමා සම්බන්ධ කරගෙන තියෙනවා දුවේ පුතේ. දුන්නක් දිග හැරුණාසේ. අර රැකියාව කර කර නිින්දෙන් ඉන්න අතරේ එකපාරට ඩිරෙක්ට පැමිණිය වෙලාවේ කෙලින් හිටගත්ත මේ දරුවා සිරිදාස. දුන්නක් දිග හැරුණා වගේ. මොකද බයත් එක්ක ආරක්ෂකංශය නිසා අර එකපාරට ඔහුගේ ස්වරූපය වෙනස් වුණා. එය ලස්සන උපමාවකින් එකතු කරගත්තා. ඒ විතරක් නෙමේ අපේ කතාවේ තවත් රසවත් දෙයක් තමයි මේ දෘෂ්ටි කෝණය. මං ඔබට පැවසුවා අපේ දරුවන්ට ප්‍රථම පුරුෂයේ දෘෂ්ටි කෝණය භාවිත කළා කියලා කතාකරු උත්තම පුරුෂයෙන් මිදිලා ප්‍රථම පුරුෂයෙන් ඔහු දකින්න ගත්තා සිරිදාසව. සිරිදාසගේ ජීවිතය ඔහුගේ ඇසින් කතාකරු දකින්න උත්සාහ කළා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඔස්සේ. ඒ වගේම ජීවන දෘෂ්ටිය. ලේඛකයා විෂය කරගත් ජීවන අත්දැකීම පරිකල්පනෙන් මනුෂ්‍යත්වය හෝ සමාජ ක්‍රියාවලිය විෂය යෙදෙන ආකල්ප මේ ජීවන දෘෂ්ටියේ නිරූපිත වුණා. කම්මැලි වීරයන් නූතන සමාජයේ තරුණ පරපුර රැකියා විරහිත බව නිසා විඳින ඉරණම. ඒ පිළිබඳව තමයි ඔහු පෙන්වා දුන්නේ. මේ ජීවන දෘෂ්ටියත් ඔබේ නිර්මාණයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ යථාර්ථ නිරූපණය. අපි මේ යුගය නිරූපණය කරන කෙටි කතාකරුවන්ගේ විශේෂත්වය. අත්දැකීමට හේතු වූ පසුබිම හා එම පසුබිමෙන් ගොඩනැගෙන සමාජ ක්‍රමයේ යථාර්ථ නිරූපණය. එය මේ කතාවේ අන්තර්ගත වුණා. රැකියාවල නියුතුවන්ගේ ස්වභාවය, කලකිරුණු ස්වභාවය, ඔවුන්ගේ බඩුමල්ල අතර සම්බන්ධතාවය. මේ හැම දෙයක්ම යථාර්ථයක් හැටියට අපේ කම්මැල්ල වීර කතාකරුවා එකතු කරා ඔබ දැක්කා. ධනපති පන්තියේ ගෙවල් දොරවල් ආරක්ෂා කිරීමට පීඩිත පන්තියේ සමාජිකයන් යොදා ගැනීම. මේක හරි සංවේදී ජනක විදිහට අපේ කතාවට සම්බන්ධ වුණා. ඒ වගේම දුවේ පුතේ මේ යථාර්ථයත් සමගින් එකතු වෙනවා මේ කෙටි කතාව පිළිබඳව. ඔබේ කෙටි කතා ਵਿਚාරයේදී එකතු කරගන්න ඕන රසවත් දෙයක් මං එකතු කළා. විශේෂ දෙයක් මහාචාර්ය කුසුමා කරුණාරත්නයන් සහ මහාචාර්ය සරත් විජේසූරියන් ඔවුන්ගේ කෙටි කතා සංග්‍රහය පුතේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. කළු සපත්තු කෙටි කතාව පිළිබඳව කතාකරුවා සමාජ යථාර්ථය සියුම් නිරීක්ෂණයට හසු කරගනිමින් අද්‍යතන සමාජයේ තරුණ අසහනය පසුබිම් කරගෙන
විචක්ෂණශීලී ජීවන අත්දැකීමක් නවමු ආකාරයෙන් සහෘදයාට විධාරණය කිරීමට සමත් රචකයෙකු ලෙස. ඒ තමයි ඔවුන් දුන්නු සම්මානය. මේ කතාව වෙනුවෙන්, මේ කළු සපත්තු කෙටි කතාව වෙනුවෙන් මේ මහාචාර්යවරුන් දෙදෙනා දැක්වූ අදහස මේක අපේ දරුවන්ට විචාරයට එකතු කරගන්නවා නම් වඩා හොඳයි. දරුවන්ගේ විචාරය පෝෂණය වෙන්න මේ වගේ අවස්ථාවන් එකතු කරගන්න උත්සාහ කරන්න දුවේ පුතේ. ඔබට මම ඒක නිසා මේ විදිහට එකතු කරේ ඒ කරුණු. ඉතින් මේ විදිහට පාඩම අවසන් කරන්නේ අපි හැමදාම ඇගේමක් දීලා. අපි දූල පුතාලා දැන් කතාව රසවින්දා, කෙටි කතාකරුවන් ගැන කතා කළා, මේ කතාවේ ලක්ෂණ ගැන කතා කළා. ඒ ඔස්සේ ඔබට එකතු කරනවා පොඩි ඇගේමක්. කෙටිකතා ලක්ෂණ ඇසුරින් කළු සපත්තු කෙටිකතාව රස විඳිමින් විචාරයේ යෙදෙන්න. ඔබ කෙටිකතාකරුවන්ගේ ඉතිහාසය ගැන කතා කළා. ඔබට මම මේ කෙටිකතාවේ විශේෂත්වයන් කතා කළා. ජයතිලක කම්මැල්ල වීරයන් ගැන කතා කරා. කෙටිකතා කලාවේ ලක්ෂණ විටින් විට අපේ දරුවන්ට එකතු කරා. ඒවා එක්ක ඔබට පුළුවන් අපූර්ව විදිහට මේ කතාව රස විඳිමින් මේ ඇගීමට පිළිතුරු සපයන්. එහෙම පුළුවන් දුවේ පුතේ ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න. තවත් කෙටිකතාවක් මේ කළු සපත්තු කෙටිකතාව. ඒ වගේම අපේ විෂය නිර්දේශයට කෙටිකතා රාශියක් එකතු වෙනවා. අපි 12 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත කෙටිකතා, තව 13 ශ්‍රේණියේත් කෙටිකතා කීපයක් තියෙනවා. මේ හැම දෙයකටම පාදක කරගන්න මේ පාඩමේ විශේෂ දේවල්. ඒ ඔස්සේ ඔබේ විභාග අත්වල සකස් කරගන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ට විභාගයට අත්වලක් යොමු කරන්න. කෙටි කතා සංග්‍රහය ඇසුරෙන් ඔබට විචාරයක් එකතු වෙනවා. ඔබේ සිංහල ප්‍රශ්න පත්‍රයේට උසස් පෙළ විභාගයේදී ඔබ ඉතා හොඳින් රස විඳිමින් අත්දැකීම් එකතු කරගන්න පුළුවන්. එතනදී එක කෙටි කතාවක් නෙමේ දරුවනි, කෙටි කතා කීපයක් එකතු කරගෙන තමයි ඔබ පිළිතුර සකස් කර යුත්තේ. ඒක ඔබ දන්නවා. ජයතිලක කම්මැල්ල වීරයන් සමග යථාර්ථය පිළිබඳ කතා කරන තවත් කෙටි කතාකරුවන් එකතු කරගන්න පුළුවන් ඔබේ ප්‍රශ්නෙට. ඉතින් මේ ඔස්සේ ඔබේ දැනුම දියුණු කරන්නයි අපි අද බලාපොරොත්තු වුණේ. අපේ ගුරු ගෙදර අධ්‍යාපන විකාශයේ ඔස්සේ අපේ දරුවන්ගේ දැනුම නිරන්තරයෙන් උසස් පෙළ දරුවන්ගේ සිංහල විෂයේ දැනුම දියුණු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ පිළිබඳව අද අපි මේ විදිහට සම්බන්ධ කරගත්තා ඔබගේ දැනුම රසවත්ව එකතු කරන්න. ඉතින් දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා තවත් දවසකදී ඔබේ දැනුමට තවත් දේවල් එකතු කරන්න. ඔබට පුළුවන් ඔබේ පන්ති කාමරයේ ගුරුතුමා ගුරුතුමිය සමග මේ දැනුම වැඩි දියුණු කරගන්න. ඒ ඔස්සේ ඔබේ විභාගය සාර්ථක කරගන්න. ඉතින් අපේ දරුවන්ට මේ පාඩම මේ විදිහට නරඹන්න නොහැකි වුණා නම් ඔබට අපි බලාපොරොත්තු වෙනවා channel NIE නම් වූ YouTube නාලිකාව ඔස්සේ මේ පාඩම් නැවත නැවත බලමින් ඔබට අවශ්‍ය කොටස් එකතු කරගන්න, ඔබේ විභාගයට අත්වලක් යොමු කරගන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම නැවතත් අපි ඔබේ නිවහනට එනවා. ඔබගේ දැනුම දියුණු කරන්න, ඔබගේ සිංහල විෂය යටතේ තවත් පාඩම් රැසක් එකතු කරගන්න. එතෙක් අපේ දරුවන් සියලු දෙනාටම ආයුබෝවන්.